ැංඟපියාව මිලදර්ශක පාඩමේ ඉතුරු කොටස දැ කාග මිරදර්ශකයද විිෂ්පාදකයාගේ ිලදර්ශකයද.මක අලුත් දර්ශකයක්. දැංවේ මිලදර්ශක ඉතිහාස බලද්දීවාට මතකයි. එක්දා සසේ තිස් ගරගොලත් මිලදර්ශකයක් හැදුවන්නේ ඒකට එහම ලොකු පැහැදිලි විිශ්චිත ලේඛනයක් නමක් එම දීල තිබනෙත් නෑ. හැබැයි ඉක්දස්සමස පනස් දෙක පදනම් වර්ෂය ඉක්දාස්සමස පනස් දෙක කියලා අරගන්න. ඉක්දශනමස පනස්තුනී ඉඳලා දෙදස් ධාතුන වන තුරුම. දෙදස් ධාතුන අලුත් එක්කෙනෙක් කකාපහිද. මෙගේ සැර බාලු වන හැබැයි තවම ඒ දර්ශකය සංසන්ධනාත්ූ ඉදිරිපත් කරනවා ඒ අපට විාග මට්ටමේදී අවශ්‍ය සීමාව දක්වා විතරයි ම මේවාට කියල දෙන්නේ. ඒ ඉක්දස්සනසය පනස් දෙකේ කොළ පාරිභෝයකම නිදර්ශය ගණය කරින් පස්සේ එක අපි දැක්කනේ අවුදු පනත්ති්‍ය සංසන්ද නුණේන ඉට පසේ අවරුදු පහම් පර සංහදධන කන පරගත්වා හරි ඉඩ පස්සේ නිදස් දහතුනයාව ජාතික පාරිභෝයික නිරදර්ශය නිල නිරදර්ශකය ඒ අතරතුර කාලයේ ිලදර්ශ ගණනාවක් කඳුන්වා දුන්න. ඒ වත්තදා බැලීමමට්ටමින් තිබිලා ප්‍රතික්ෂයපේලාගිය දැන් නිශ්චිතවම පාරිභෝයක මිලගනාන් ජීවන වියදම සම්බන්ධයෙන් නිල්ල දර්ශකයේ හැටියට ජාතික පාරිබෝයික මිලදර්ශකයේ යොදාගන්නවා ඒ ගැනවාටමං අවශ්‍ය ප්‍රමාණවත්තරම් කරනු කියලදුන්න පසුවිභාග ප්‍රශ්න මට්ටමේදී අපි තවදුරටත් ඒව මතක් කරගම්මු හිමනම් දැන් අපි ඉන්නවා නිෂ්පාදකයාගේ මිරදර්ශකය තුළ එන්න බලා මෙව්වා විභාගිදී සංසන්ධනාත්මකව උත්තර ලියන්ඩඉනවා ගණණය කිරීම නෙමි. අ සංක්‍ය අදත්තරිික මතක තියයාගන්න වශ්‍ය වනේං සංක්‍යදත්ත දෙකක් විතරක් දුන්නේ බහවර් රශපත්තී පිළිබඳව අහන ප්‍රශ්නක ඒ වගේ දත්තයක් අහ්ඩ සම්භාවිතාවයක් තින නිසා හරි බල.ෙ අපේ නිෂ්පාදකයගේ මිලකව හම ජාතිය ීර වලත් මතක් පෙනවනේද. මූලිකමිලට අපි ගැලපුුවනේ නිෂ්පාධදිතය මත ශුද්ධ බදු ටෙක්සක් ඉතුොර නිෂ්පාදකයගේ මිලාී තිව ාතික ගිඳුම් කරනට සමගාමීව මේ නිෂ්පාදකයාගේ මිරදර්ශකය හරි ප්‍රයෝජනවත්වරීම අපි බලමිස්සල කියවල මොකක්දමයකෙන් කියවෙන මූලික අදහස. නිෂ්පාධකයාගේ මිරදර්ශකය ඉතින් කොහොමත් ඔය මිරදර්ශය ගරණය කරන්නේ ඒකට අධිපති කවුද ජනලයකන හා සංඛ්‍යාලය කන දෙපාරමේතුෝ තමයි දෙදස් පහළවවර්ශයේ. දෙවන කාර්තුවේ කාර්තුවක් කියන්නේ මාසත් තුනා. කාර්තුවක් කිය හතරින්ම් පංගුවක්නී ති අවුද්ධ කර මස දොලාහිනේ දොලා අතරම්පංගුවක් කියන මසත් තුනයින පළවෙනි කාර්තුව ජනවාරි පෙවවාරි මාර්තු ඉට පස්සේ ඔ දන්න න කියර දෙන්න. අපෙල්ම යිචුණි කියන දෙදස් පාලවේ කියන වර්සී. ආරම්භි කාර්තුවක්ගේයි පස්සේ මඟදි පටන්ගන්නවා. දෙවන කාර්තුවය සිට හඳුන්වාදී ඇති නව මිරදර්ශකයකි ඒ කාලවකවාන පුෝඩක් කතන්දරේ වගේ මතක තියාගන්න එක ප්‍රයෝජනවත්. මොකදද මේක ප්‍රධානම අරමුණවෙන්නේ. දේශීය නිෂ්පාදකයන්ට අපේ රටේ දේශීය කර්මාන්ත කුෂිකර්මාන්ත විතරක් නෙමේ සේ මේ සෑ මංක්ෂිකම විවසායකයන්ට. තමන් විසින් නිපදවන බාණ්ඩහා සේවා සඳහා. ඒවායි ප්‍රාථමික මිලගණන්වල හැසිරීම දැනගන්න තමයි මේ නිෂ්පාදකයාගේ මිරදර්ශකය ඉදිරිපත් කරන්න. මොකද ප්‍රාථමික මිල ඒ අපි තොගමිල කියන සංකල්පිට වඩා ටිකක් වෙනස්. කිසියම් නි්වාධිතය ප්‍රප්ධන වතාවට හුවමාරුවන මිල ප්‍රාථවික මිල. එතනී පසුව විවිධ අවස්ථාවලදී ඒ ප්‍රාථමික මිල වෙනස් වෙනවා අරනිෂ්පාධිතය මත බදු වගේ සහනාධාර වගේ විවිධ ගැලපීම් ඔස්සේ දැන් ලැබෙන සාමාන්‍ය මිලගණන්වල කාලයත් සමක සිදුවන වෙනස්කම් මෙම මිලදර්ශකය මගේ ගන්නේ කරු ලැබේ එකන්නේ ප්‍රථමයෙන් හදුනාගන ලබන මලගරන්න නිෂ්පාදකයාගේ මිලදර්ශකය හඳුන්වාදීම තුළින් වෙරදපලේ මලගණන් වල සිදුවන විචලනයන් වඩා නෙවැරදිව පෙන්නුම් කරන අතර එම ප්‍රවණතා උපයෝයි කර ගනිමින් වඩාත් නෙවැරදිවතියන්න ගැනීමට හැකියාව ලැබේ දැන් ප්‍රාථමික මිලගණන් වෙනස් වුනහම පූර්ුව නිගමන එකට එළඹන්න පුළුව අවසාන පාරිභෝයික මිලගන කොයි විදිර වෙනස්වීද කියලා. ාත්මි මිලගනං වෙනස්වෙද්දි. අනතුරුව විධපියවලන් ඔස්සේ තොගමිලගනන් වෙනස්වෙද්දී. එත් තොගමිලගණන් වෙනස්වීම අනුව කොටින්ම ප්‍රාථමික මිල වැඩි වෙද්දී. තොගමිලගණන් වැඩි වෙනවා තොගමිල වැඩි වෙද්දදි. එබීම සීල නිලත් වැඩි නොේනිසා. පාරිබෝයක මිලන මොකක් වයිදගේරක පූරනිගමනයක එලබන්න පුළුවන් නිෂ්පාදකයාගේ මිලදර්ශකය ඔස්සේ නිෂ්පාදකයාගේ බිලදර්ශක අකන්නුව වැඩි වෙනවන ඒ අවසානයේ. ආරිභවික මිරදර්ශකයත් අකණ්ඩුව වැඩවීමට හතුවක් වෙනවා. නිෂ්පාදකයගේ මිරදර්ශකය වැදගත් සාර්ව ආර්ථික දර්ශකයක් සමස්තයක් පශයෙන් කුෂිකර්ම කර්මාන්ත සේවා කියෙන ආර්ථිකය සෑම ක්ෂේෂස්ත්‍රයකම නිෂ්පාදන මලගණන්වල බණ්ඩ සේවා මිලගණන් වල හැසිරීමයකින්. බෝ කරගන්න පුළුවන් මැක්්‍රරෝ ආර්ථික සාරුව ආර්ථික දර්ශකයක් කෙටිකාලීන වැතිවන උද්දමන තත්ත්වයන් පුරෝකත්තනය කළ හැකි සංඥාවක් ලිසින් ඉන්න එතරින් කෙනමං කලින් කීපපුදේ. කෙටිකාලීන පොදුමලමට්ටමේ සිල්ලර විලගණන් වල පරිභෝයික මලගණන් වල වෙනස වෙන්න ඉඩ තීරෝ අතරින් හිස්සලා සංඥාවක්දෙන ඔන්නදෑ. නිෂ්පාදකයගේ මලගනන් වැඩි වුණ ඔන්නවාලගෙත් මලගනන් වැඩිවේ කියලා පොඩිඉගියයක් නිවස්සක පොඩි තොරතුරක් සංඥාව සිංහල එකක් දෙෙනවා. එමනක් නැවතත් ඒ කීනවාකෙන් කිවනීම කක්ද. කෙටි කාලීන ඇතිවී හැකි උද්දමන තත්ත්වයන් පුරෝකතනය කළ යැකි සංඥාවක් ලිසින්ද නිෂ්පාදකයාගේ බිරදර්ශකගේ සැලක නිෂ්පාදකයගේ මිලදර්ශක හි ෑනව කිය න්නේෙති. හොග මිරදර්ශකයට ඒ ආනි සංසේම සිද්ධ වෙනවා. සාරු වාර්ථික විශ්නේෂණ ක්‍රියාවලියේදී නිෂ්පාදකයාගේ මිරදර්ශක කාරයයේ මේ දක්වා සපුරුන් ලැබවේ ශ්‍රීලංකා මහබංකු මිසින් ගනය කරලද තොග මිරදර්ශකයනි අන්න බලන්න. ය ශ්‍රීලංකා මහබැංකෝ පහුගේ කාල ඉක්දස්සමසේ හැත්තේ හතරවර්ශයේ පදනම්වර්ශයේයට සරගන ශ්‍රීලංකා මහබැංකෝ ගණනේ කර වෙන ිරදර්ශක තොග ිරදර්ශක පස්ුව හබැංකවේ අරමුණු වෙනස් වෙනවත් සමගම ආර්ථිකා මුල්ලකමේ ස්ථායිතාවයන් වෙනුවෙන් මහබැංකෝ ස්ථායිතා අරමුණු මුදුන් පමුණුව ගැනීමේ ක්‍රියාවල්‍යා සමගම මේ දර්ශගරණය කිරීමේ ක්‍රියාවලින් බෑරවෙනවා එය කොදෙක් ජනලේඛන හා සංඛයා ලේඛන දෙපාර්ථමේන්තුවේ රාජිකාරයක් බවර පත්තෙනවා. ඒ නිසයි අර මහබැංකෝ විසින් ගණය කරපු තොග මිලදර්ශකය වෙනුවට ඉටත් වඩා. වැඩදිීනු කරපු නිෂ්පාදකයාගේ ජනලේඛනහා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තු විසින් ගණනය කරලා දිරිපත් කරන්නේ. වර්තමානයේ තොග මිලදර්ශකයේ වෙනුවට භාවිතා කරනු ලබන්නේ. නිෂ්පාදකයාගේ මිලදර්ශකයයි තොග මිරදර්ශර යන්න කියලා නිෂ්පාදකය මි දර්ශකර එන්න කිව්වා මහ බැංකවේ රාජිකාරයකින් ඒගොල් අංඟො අයින් කරලා. ජංලඒකන සං්‍යාලයකන්ඳදි පල්මිේන්තුර තවත් රාජිකාරය පැවරුවා ඔයා ගණනය කරන්න තොග මිල දර්ශකය වෙනුවට ඊටත් වඩා විනිවිධභාවකින් යුක්ත නෙවැරදි වැඩිදිවුණු කරපු නිෂ්පාදන මිලගණන් පිළිබඳ දර්ශකය. දැංගපී ඊළඟට අවතීරණය වුණ දළජාතික නිෂ්පාධිතී ගම්යාවදමනකට දේශීය නිෂ්පාදිකයේ ගම් අවදමනකට බින්න බලන්න. ආර්ථික කලාපය කොඩඹිම සාගරය සායි ආර්ථිකීට අනන්න වූ ගුවන් අවකාශය සමස්ථ සධර්මය තුළ බී කෙරෙන නිෂ්පාදිිත අගේ ගොස් ඩොමස්ටික් පොඩක්් දලදේශී නිෂ්පාදිිතය දැන් මේ ද දේශීය නිෂ්පාදිිතයේ අව දමන කිය කියල මේකට කියන්නේ මේ දළදේශීය නිෂ්පායිතය නියෝචනය වෙනව ඔන මතකයි කෘෂිකරුමංශයේ එකතු කලාග කර්මාන්තංශී එකතු කළගේ සේවාංශි එකතු කළග. ඉතිං මේ කුෂිකර්ම කර්මාන්ත සේවාකීන අංශ තුනේම මේ එකතු කළ වටිනා කම්මත ඇතුළත් වෙන වාාන්්ඩ සේවාවල මිලගනන් නිරන්තරීෙන් වෙනස් වෙනවා. ඔයාට තියන මටතියෙන අපි කාටත්තියන අදදැකීම අනුව ද දේශීය නිෂ්පාදිතය තුළ ඇතුළත් මේ කුෂිකර්ම කර්මාන්ත සේවාකින් අංෂතුනේම සෑම නිෂ්පාදිතියකම පාහ මිලගණන් කාලයක් තිස්සේ අකණ්ඩව ඉහලයාමේ ප්‍රමණතාවයක් වර්තමානයි අදදකිනවා. කවදාවත් නොව විරෝතරම් වේගේ කින් ඊල යන බවත් ඔයාටත් මටත් දැරෙනවා. මේ කතා කරන මුොතෙදත් ඒමයි නමුත් අපි මේ විශණ දේශය උගණනකොට ඒ තවත් ඉදිරි කාලයකටත් වලංගවෙර විදියට උගන්නන්න අවශ්‍ය නිසා අපේ වර්තමාන සිදුවීම් ගැනට වඩා ර්ථික රද්‍යා සිද්ධාන්තම පසුබිම තුලයි මේද සාකච්ඡා කරන නමුත් මේ වර්තමාන අදදැකීම ඉදිරටත් අකන්ඩෝම ඒ විදියට අනාගත පරම්පරාවටත් අදකින්න වෙන බව අපට සාතිකයක් තියෙන නිසා මේ ආර්ථික ගමන්මගේ යන ආකාරය අනුව පොදුවේ මම කියනවා කාටත් කවදටත් මේ අදදැකීම වලංගයි මතක ඇතිදා ඉනම් ඔබ හිතනමොහොත දක්වාම මතකතියන හැම බාණ්ඩයක සේවා මලගණන් නොනවත්වාම ඉහලටආාව නොනවත්වාම වැඩියුණා ඉන්ෆේෂන් උද්දමනය එමන. මේ දලදේශයේ නිෂ්පාතය තුළ තිබෙන නිෂ්පාධිතය මලගණන් කාලයක් තිස්සහුම ඉලයක්දී අතීතියේ දා යම් දවසක දලදේශී නිෂ්පාධිතය තක්සේරු කළ නම් යම් වටිනාකම ඒ ආපු වටිනාකම අපිතම මෙන්න මේ වගේ ද්‍රව්වම නිෂ්පාදිිතයක් ඒක ද්‍රව්මගේ නිෂ්පාතය මෙච්චර කියලා පීතමකු සංකල්පයක් කැටීට මෙන්න මෙච්චරක ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා ඉදා නිෂ්පාධනය කරපු මේ නිෂ්පාධතයේ අගගේ එදා කියලකං කෙන අතීතවර්ශයක. දහදාහ කෘපියල් දහදාක් වටිනොයි කියලා ඉතමවා. මේ දෙදා අවුරුන්ද කියලා හිතන්නකු දැන් මිරදර්ශය ගැන පාරිබෝයක මිරදර්ැ ඉගෙනගන තේරෙහිද මේක ජාතගිරුම් ඉගෙනගත්්දිරත් වඩා දැන් අවස්ථාවක් කරගන්නවා වඩාත්තුදින් තේරුම් කරන්න ඩහස්තුවින් තීරුම් ගන්නුවටවස්ථාවක්ද ඒ ඉදා දෙදා ඇවුරුද්ද රුපියල් අපේතු මිලියන දාදාහක් වෙච්චි දලදේශය නිෂ්පායිතය මිදා මිදහ කියන්නේ වර්තමාන අපිතු අද ම අද මේ කතා කරන අවරුද්ද නෙමේ මෙතන ඉලක්කම හැටිර ගන්නේ වෙනත් වර්ෂයක් එනිසා එදා මෙදා තුර වෙනසවිතරක් කිතන්න අපිතු මන්තිෙදහස් විශ්සාවුරුද්ද ගන්නේ කියලා නමුද ිස් ෙනිම අ ිියව ගන්න ඉට වඩ අ ුදු හගන පස්සේ. ඔයාර මතකඩ අපින විිරදර්ශය කාහර දෙදදා හිදස විශ්සයගත්ත ඒකට කෝඩ සාධාරණ ඉන්න විි ගන්න්නේ. අපිඉතම මෙදා මේක රුපියල් මිලියන හතලිස්දහ වටිනොවයි කියලා තක්සේරු අගේ. ැ අප හිතම මෙ මෙදා දලදේශය නිෂ්පාදිතය මෙන්නමිච්චරා ඔබට පීනවා අඉදා නිෂ්පාදිිතයට වඩා අද නිෂ්පාදිිතය තර්මක් විශාලයිනේද වර්ධනයක් පෙන්නුම් කරනවා සැබීම වර්ධනයක් පෙන්නුම් කරනවා එදාට වඩා ප්‍රසාරණයක් පෙන්නුම් කරනවා. හැබැයි තක්ෂීරගත මුදලානුව එදා දහදා අද හතලිස්දාවනා කියන්නේ හතරගුණයක් දක්වා වැඩිවෙලාන දැන්බලන මේ වගේ හතර ගුණයක් වැඩිවෙලා තීරවද නේන ඉහිනං හොඳට හගන්න. පින්තුූරත්තෙක්ක වච්චින සීය දහස් ගනංගුලින් කියීලතේරුන් කරන්න බැරිදේවල් ෂණිකවතේරු ගන්න පුළවා. එදාමිදාතුර දලදේශී ඉනිෂ්පායිති වැඩිවෙලා තියෙනවා හැබැයි දිගුණයක් තරංවත් වැඩිලානේ. මේ වගේ එක හමාරක් විිදුර ලිමේකති නමුත් මිලානුව තක්සේරුගතාගේ හතරගුණයක් දක්වා වැඩිවෙලා ඉහම වෙන්නෙ කොහොමද මේ වැඩිවෙච්චි බඩු ප්‍රමාණි. එනම් අගේ දහදා හතරිස්ධාවනේ බඩුත් වැඩි වුණා තමා බඩු වැඩි වෙන කොට බඩුවල මිලත් වැඩිවෙලා මිලමට්ටුම ඉහලයාමත් එක්කයි. මේ හතලිස්දාහක්තරම් අධි තක්සේර විච්චි අගයක් වාර්තාවෙන්නේ. ඒ හතලිස්දහට අපි කියනවා අද වර්තමානයේ පවත්නාමිල පින්තුරෙත් එක්කමයක් ඉඳන්න ඔබිතිියයාගම් හරි මි වර්තමාන පවත්නා මිලනිසා ඒට අපිකීනවා හ වර්තනමිල දැන්දොල පුතාල්ට තීරෙනවා. එදා දෙෙදාහහි අවුරුද්දේ රුපියල් බිලියන දහදාහක් වව තක්සේරු වෙච්චි අගය මෙදා අද දෙදස් විස්සේදී හතුලිස්දාාක් වශයෙන් තක්ෂුරු වෙන්නේ නිෂ්පාදිිතිය වැඩිවෙලා විතරක් නෙබේ බඩු වැඩිවෙලා විරක් මේ බඩුවල මිලත් වැඩි වෙලා නමුත් කවුරුවාරි මේ පින්තූන දකි නැතුව මේ චිත්‍ර දකි නැතුව හිතයි මවාගන්න චිත්‍රයේ මොකක්ද හිතින් මවාගන්න චිත්‍රේ තමයි අරවගේ හතරගුණයක් දක්වා ආර්ථිකී නිෂ්පාධතය වැඩි වෙච්චි බවක් අපි බලුවකටත් සාධාරණ විදිහට ඉමේච්ච එකක් පෙන්නන් පෙන්ඩ බලා. ඔන්නද හතර ගුණයක් තර නේද බල එක්කයි. දෙකයි තුනයි හතරයි මේකමට කොපි කල මෙතනගල්ල අදුවන්න තරක් මෙතන තාක්ෂණය යුදාගන්න අමාරුයි කාවක් නෑවට මංකෝමරී මේමච්ච එක හදර දෙන්නවම් ගහරිට ප තේරන්න හොඳයි. දැන් හරි එකයි දෙකයි තුනයි හතරයි හරිටම ගහන්ට කිට්ට වෙන්න තියෙනවා. දැන් කෙනෙක් හිති මවාගන්න චිත්‍රේ තමයි? අර දහදා හතලිසි දහවනා කියන්නේ එදා මෙධාතුර ආර්ථිකයෙන් නිෂ්පාධිතය මෙච්චර තරන් විශාල වර්ධනයක් තියෙනවා කියලන්නේ. බොරුවක්න මිත්‍යාවක් ඇත්තරමවර්ධනය වනේ මිච්චරණ බඩු වැඩි වුණ මෙච්චර හැබැයි පඩුයි බඩු මිලයි දෙකම වැඩි වෙලා අපිට පෙන්නරෝ මේ වගේ අතිශෝක්තියෙන් චිත්‍රය පුම්බල පෙන්නන්නේ විසාාල කරලා ඒ මිත්‍යාවෙන් දුරුවෙන් අපි වර්තන මිල තුළ තිෙන අර එදාමිදාතුර දහදාසිට හතලිසි දහ දක්වා එදාමිදාාතුර බඩවැඩියුනාා වගේම බඩු මිලත්වැඩියවුඩා ඒ නිසා අර මාං ද්‍රව්වෙමේ වශයෙන් බහ්ඩ වැඩියුුණාට වඩා වේගිකින් මිලවැඩිවෙලා තියෙනවා පිෙන විදිහට එමං අර මලවැඩිව ප්‍රවණතාවේ බෑහර කරනවා මිලදර්ශක මගින් බෑල කරලා සොයාගන්නවා කවරමිලද සැබෑ වශය ද්‍රව්‍යාත්මක අගේ පෙන්නන ස්ථාවරමිල ඒ වර්තන මිල මත අග තුළ තිබෙන දැම් ඇතුළ ඇත්තටමමිච්චරයින නිෂ්පායිතය වර්දිනීවෙලාන් බලන් මේකතම සැබෑ ප්‍රමාණිද. අගෙනලම්ි බලමු ඇත්තටම ය සම්පූනය කියලවෙට තියන ක්‍රමයක් අපට තියෙනවාද අපට පුළුවන් ඒ ටුපක්කමයක් පාවිච්චි කරන්න ඔන්න තිබච්චි සැබෑ ප්‍රමාණ එච්චලක් වෙච්චිගේය ඒ වගේ හතර ගුණත් තරම් පෙන්නව. හිං ඔයර්දැම්මි ඉමේජ්ජකෙන් පනවා සැබෑ ප්‍රමාණී ඉක්ම වූ අතිශෝක්තියක් පන බව ඒ අතිශෝක්තිය බෑර කරන්න අපි ගණනය කරනවා කවර මිලද ස්ථාවල මිලමතාගේ. ස්ථාවර මිලමත අගේ හොයන්න කෝමද වර්තන මිලමත අගය අර ි වැඩිවීමේ උපනතිය එයින් බෑර කරන්නට යොදාගන්නවා මිලදර්ශකයක් ඒ මිලදර්ශකයට කියනවා ගම්ය මිලදර්ශකය හෙවත් දලදේශීය නිෂ්පාදිිතයේ ගම්්‍යාව දමනකය අන්න ඒයාලඟ ඉඳලා තමයි අපි මෙයාාවමිතන්ට අරගනාව අපි බලමුදැන් මෙන්න යාපේන කම් බලාගෙන ඉන්නවා ඇයි මාව මතක් කරලා ගේ කියල බලමුදැන්. අපි අලගරතම යාාවේ යා කෞද කියනකකාවි ලස්සන්ද විස්තරාත්මකෝ තේරු ර ජාතිය ගිනු ඔස්සේ ගිහින් නිවැරදිවමතෙන්ටාව මතකයිද ජාතති ගිනුමළමං ඔය කොටස කියල දෙද්දිවාඩ කිව්වා නැවත නැවතත් කිව්වා පිට ඉදිරිරේද නිලමට්ටම ගැන කරගන්න වෙනවා. මෙරදර්ශක කියලා පාඩමක්තියනවා. එතකොට මේ ගම්ම මිලදර්ශකය ගැන දළදේශයේ නිෂ්පායිතය ගම්ම අවදමනය ගැන ඔයාට විස්තරාත්මකුව කියීර දෙන්නන් කියලා. අන්න ඒ රෝල් එකක තමයි ඒ කරල පෙන්න්නවේ. දැම්මන්ගේඒ ොළොන්දුව අත්තිිෂ් කර දැන් කියවල බලන්න කොච්චර ලස්සන්ට පැහදිලෝ ඇටමේදී තෙරේද. දලදේශීය නිෂ්ායිතිකී. අවදමනකේ ඕකට නම් ගොඩක්තියෙනවා. ගම්ම මිරදර්ශකය කියයි ගම්ම අවදමනකය කියයි දලදේශය නිෂ්පායිතය ගම්ම අවදමනකය කියයි. කොමත් මේ දලදේශී නිෂ්පායිතයගේ අවදමනකයේ කපු ගමන්තීරනවා උත්දමනයේ බලපෑම අවදමනගේ කරන්නයි. මේ දර්ශකය යොදාගරන්නේ ඇත්තන මේක බඩුවිිල ඉහලයාම සාධාරණුවක් පෙන්නනවා. මේ නමින්ම. දම නදමනමනේ ඇත්තරම අධ්‍යකවීම බඩුමිල නිරන්තරය හළයාම එනිසා උද්දම නවදම සැබෑ බලපෑම සැබවිම් අපිට මතක තියන බඩුමිල නිරන්තරයෙන් අකාණ්ඩුව හලයාම. ඒ ඉහයාම ඒ බණුමිල ඉහලයාම තුළ තියෙන ප්‍රමණතාවේ බෑර කරන්නයි. අවදමනක ගල පන්නේ. දල දේශී නිෂ්පාතික අවදමනක ලෙස අවදමනය ද ජතතිය ගිනම් තොරතුරින් හිරම දර්ශකයක්. ගම්ම මිලදර්ශකය මේ බලන්න මේ නාමලයක නිය ඇර්තියෙන බලමු ගම්ම මිරදර්ශකය ආරෝපිත මිරදර්ශකය යනාදී නම්වලින් හැඳින්වෙෙන් නේද දල දේශීය නිෂ්පාතය අවදමනකයයි කිසියම් වර්ශයක දේශීය නිෂ්පාධිතය පවත්නාමිලින් ඒ ඇන වර්තනමිලෙන් සහ ස්ථාවරමිලෙන් ගණනය කිරීමේ දී. පවත්නා මිලට අනුව ලැබෙන වටිනාකම. ඉහලයාම තුළින් පිළිමිම වන්නේ ආර්ථික මිලමට්ටම් වල ඉලෑයාම් ඒ ඇන පවත්නාමිල ඒවත් වර්තනමට කියලනවා කියන්නේ. අර මිලමටට පිළිබිඹූ ස්ථාවර මිලමත අගේ සාපේක්ෂව වර්තන මිලමතාගේ ඊලාගයක් නං. ඒ ස්ථාවර මිලත් වර්තන මලත් අතර පරතරෙන් පැහැදිුව පෙන්නන්නේ මිලෙහි වැඩිවීමයි. මිලෙහි වැඩිවීමයි උද්ධමන බලපෑමයි එමනං දලදේශීය නිෂ්පාදිිතයේ දත්වයන් ඇසුරින් කොටින්ම ජාතික ගිනුම් දත්වයන් ඇසුරින් සයාගන්න වර්න මිලමත අගේ ඉහලනං ස්ථාවර මිලමතාගේට වඩා එයින් පැහැදිලිව පේනවා මේ දත්වයන් දෙක අතර වෙනස බිලමට්ට මේ වෙනස එනිසා වර්තන මිලමත අගේ ස්ථාවර මිලමතාගින් බෙදල සීය වැඩි කරලා අපි හොය ගන්නවා ගම් අවදමනකය, ගම් මිලදර්ශකය ඒ හුදෙක් ගැලපීම මෙන්න මේ විදිහයටවෙන්න මලා. ගම්ය මිලදර්ශකය හෙවත් ගම්මය අවදමනකය. මේකින් පින්නන්නේ පැදිලිවම. වර්තන මිලමත්ත අගේ සහ ස්ථාවර මිලම අගේ අතර අනුපාතිය එමනං වර්තනමලමත්ත ස්ථාවරන මිලමත අගේ බෙදල සී වැඩිකරපුම එනවා ගම් මිලදර්ශකයගේ අඩු පැත්ත වර්තනමිල ගම්මවි දශකෙන් බෙදලා සී වැඩිකරත් එෙනවා අනි පැත්තට ස්ථාවර මිල හොඳ ලස්සන්ට අපිට ද ගැලපුනා අ එතනදී අපි බලමු ඉතිරිටික. එලෙස පවත්නාමිල හෙවත් වර්තනමිල වර්තමානයේ පවත්නාමිලසා ස්ථාවරමිලින් ගණනය කිරීමේදී. පවතන මිල මට්නමේ ඉයලයාම පිළිබිමු කරන දර්ශකය දලදේශීය නිෂ්පාදිිතයේ. අවදමනකය නම් වී දැම්බී මොහොතකන කලින් මම පෙන්න පුදේ තමයි ඒ තියෙන්නේ නැවත බලන්න මොකද්ද කියන්නේ පවත්නා මිලසා ස්ථාවරමලෙන් ඒ බිලගණන් දෙක අයටතෙම ගරනය කරපුහම පවතින ිලමට්ටම ඉහලයාම පිළිබිම වෙන දර්ශකය දලදේශය නිෂ්පායිතය අවදමනකයවත් ගම්ම මිල දර්ශකය පවත්නා මිල හෙවත් වර්තන මිල සහ තක්සේරු ගත වෙච්චි ඉස්ථාවර මලමත අගේහි වෙනස ඔන්න දලදේශයේ නිෂ්පායිතක අවදමනක හිෙවත් ගම්මය මිලදර්ශකය. දනදේශයේ නිෂ්පායිත්‍යේ අවදමනකේ ගණනය කරන්නේ පහද දැක්ක නාකාරයටය කියලා කියලතිනවා තමා මංවාටම පෙන්නව පවත්නාමිල බෙදවා ස්ථාවරමිලින් වැඩිකරා සීෙන් ගම්මය අවධමනකය ආරෝපිත අවම ගම්මය මිලදර්ශකය එකක නම් ගොඩක්ති නො ඒවවා හොඳර මතක තියාගණ්ඩුවනේ අපි බලමහි ළඟ පීවරට උද්දමන දැම්බී මිලදර්ශකවලින් කතා කරගනාවේ දිගින්දිගටම අපිරතින අදදැකීම උද්දමනේ. පොදු බිලමට්ටම අකණඩවම ඉයලයාමේ වේගය උද්දමනය. පොදු මිලමට්ටම අකණ්ඩවම පහල යනවනං ඒ ප්‍රවණතාවේ අවදමනය. පොදු මිලමටම ඊලයන උද්ධමන එකදී ඒ උද්දමන වේග ටිකක් සැර බාලවෙනුවන අපේටගෙනවා නිර්උද්නය නිරුද්දමනය උ ලෂ අවදමන ඩිෆෂ ඩිස්සිීන්ෆලෂන් නිරුද්ධමන හරි එහෙමනං එක මවුරුද්ද එක මොයි බාගේ එකම ප්‍රශ්නය ඇතුළේ මේ තුන හපු අවස්ථා කීපයක්ති ඉදිරිරත්තේමයි බලමු දැංවොයාල අමුතුුවෙන් කියරදු නැතැත් ගත එක ගෙරගත්මේ කරුණු කාරණා දිහා බලපුවාම වචිර දැක්කත් තේරුම් ගන්න පුළුවන් උද්දමනය ඉන්ෆලේෂන් මේක පාරිබාසික වචනේ. පොද මිලමට්ට මේ හටගන්නා අක්කන්ඩ ඉලයාමක් උද්දමනය නමින් හැඳින්වේ. දිගින් දිගටම බඩු මිල හිළයාම. මෙතනති වෙන්නේ මිල කම්පනයක් නෙමි දැන් කවදාවත් මෙන්න මෙහම ිල මට්ටම තියෙන්නේ නැහැනේ. එක බලාපොරොත්තු වෙන්න බෑ මෙම තියන්න බෑනකිලමං කියන්නේ වර්ෂය මුලේ දං අග දක්වා මේ විදිහට අකණ්ඩවම එක්ම ලෙවල්ල එක මිලක් තියනව කියන එක හිතන්නවත් බෑනිි ප්‍රායෝක නමුත් මෙම වෙන්න පුළුවන් උච්චාවච්චනය වෙන්න පුළුවන් මේ විදිට ච්ා වචනය වෙන්න පුළ හැබයි මෙතන උද්දමනයක් නෑ පොයදකිි උද්දමනයක් බොහම මේ කෙටි මිල කම්පනය උද්දමනයක් කියර කියන්නේ අවුරුදු ගරනාවක්තිස්සේ තවත් තවතවත් ගණනාවක් අවුරුදු තීර්ග කාලයක් තිස්සේ පොදුමිලමට්ටම අකණ්ඩවම ඉහලයා මේ ප්‍රවණතාවය මේකත් වැරදි අකණ්ඩ විහලයාම ඉන්න මේ වගේ වඩ පුළුව ඉන්නමි වැරදි වදන්න වැ වැඩ වැඩ වැඩෙනවා වැඩිවෙනවා තවත් ඊරට යන්නේ. මේ එක තැනකවත් පහත වැටීමක් වෙලානෑ පොදුවිලමට්ටම ඒ පොදුමිලමට්ටම ඇතුළේ පොදුමිලමටම ඇතුළද යම් බාආණ්ඩේදක නිරපේක්ෂමිලාඩුවෙන්න්න පුළුවන් එකක දෙක කිීපේක සුළු ප්‍රමාණයක අඩුුනාා. අතිමහත් බහුතරයක් බාන්න ප්‍රමාණයක මිල හිලයද්ද අර කහිපේක මිල පහත වැටීමේදත් කබාගන මඩුමිල ඉහලයාමේ ප්‍රවථ විස්මතු වෙනු.සා අක්ඩව ඉලයාම. දැ මෙතන කොතනකවත් පහළ වැටීම පෙන්නුම් කරන මේ පෙන්න්නන්නේ බොහොම තාවකාලික උච්චාවචනය. ඒක උද්ධමන නෙමේ ඒ තාවකාලික උ්චාවචනය තුල බඩුමි වැඩි විච්චවස්ථා උද්ධමන නෙම ුච්ච දනය අකණ්ඩවුම හලයාමේ ප්‍රවණතාවේ තමයි අපි කියන්නේ උද්දමනය කියන. පොදමීල මට්ටම හටගන්නා අකන්න ඉහලයාමක් උද්දමනේ අවදමනය කියන්නේ පුදු මිලමට්ට මේ අක්ඩව සිදුවන පාලයයක්ක් දැන් ඒක කො ෑට හිතාගට පුළුවන්හර කීපු විදිහයට එම් අවදමනේ දදිවන්න ුනේ මින්න මේ වගේීද. කවදත් අපට මත් දැකීමක් නෑනේ මේකෙත් පොඩ්ඩක් අවදමන ගත්තී හරීටවාවිනෑ මෙන්න මෙහිමරන්න ඔන්න පහලට අවධමන දැක්කනේ දසනදී අකන්ඩුවම පහත වැටීම මං හෝමලිවෝන් අවධමනේ මේකට අපි කියන්නේ ඒ රටාවටම අකුරුත් ලිුව එහා පැත්තිව තාව එක්කෙනේ ඩිස්සින් ෆලේෂන් නිෙරුද්දමන ගොඩක් ඇවරද ගන්න ඔය වරද ගන්න එක උද්දමන වේගේ නම් උද්දමන අනුපාතයකමෙන් අඩුවීම මෙන්න මේ වගේ දයා බටුමිල වැඩි වෙනවා වැඩිවල්ම වේග ඔන්න අඩුවීමක් වැඩවුණ වැඩවුුණ වැඩිවුුණා හැබැයි වැඩිවන වීගී අඩුවීමක් තවත් අපික සාධාරණු බලම් ප්‍රස්ථාරකි වීම වැඩිවෙනු 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 තවත් වැඩිවෙනවා මේ අවස්ථාමිතනත් වැඩවුුණ මෙතනදිත් වැඩිව මෙතනත් වැඩ මෙතනත් වැඩීමක් උද්දමනයතියෙන් හැබැයි ඒ උද්දමනය තුළ අ අකඩව වැඩිවන වේගකිින් ෙමඋනේ වේග අඩුවීමේ ප්‍රවණතාවය. ඕනොයි වගේ අ හීනවන පලදාාහිතාව වගේ ඒ වචනමිතිෙන් අදාළ කරගන්න එපා උද්දමනයේ වැඩිවන වගේ ස්ලෝනෝ ඩුමිල වැඩ වැඩිවන වේගය අඩුුවෙනවා. ඒකට අපි න ඩිස්සින්ෆලේෂන්. නි උද්ධමනය මෙන්න බල. උද්දමන වීගය එනම් උද්දමන අනුපාතය ක්‍රමයෙන් අඩුවීම තව පුංචි සංකල්ප කීප ඇත්තියෙන. පුංචිමත් නෑ ඔන්න බලන් මේ දේවල් සීර සීයක්ම විභාග ප්‍රශ්නවර එන්න තියෙන සම්භාවිතාවේ සීර සීරත් වැඩි එනවාම තමයි. මේවා අවබෝධයකින් තොරව. විභාග සම්පූර්න් ලකුණු ගණඩ බෑ විශේෂයෙන්ම බෞවරණ ප්‍රශ්න පත්තනයත්. මේ අදහස් දන්නවද කියලා ප්‍රශ්නාහනුව අපි බලමුකිස්සයාට පස්සු විභාග ප්‍රශ්ටපත්තර කරද්දි කොච්චල ලේසි මාත්‍රකාවද මේක කියන එක හරි. මතුපිට උද්ධමනය හා මූලික උද්ධමනය අතර වෙනස්ස. අපි නිකං හලතිීනවනේද. මතුපිටිම් පේනදී නෙමයි සැබැව මතුපිරිින් පේන දේ නෙමෙයි යථාර්ථය මතුපිරිින් පේනදී ඇත්ත වගේඋනත් ඒ ඇතුළත ඊට වඩා වෙනස් චිත්‍රයක් තියන පුළුව . උද්ධමනඇත්තේීමයි මතු පිටින් පේන උද්දමනය. ලන්ලට තන යතිනයි පස්සේ මූලික උද්ධමනය මතුපට උද්ධමනේ හෙඩ් ලයින්නං ඒකට අපින අන්ඩලයින් න්ෆලේෂන් ඒ එක තම ඇත්තරම් පාරිබාසික වචක අපි පොඩ්ඩක් මේක නිදහසේ කතා කළ මෙතින්ට මුුද ඒක තමයි හොඳ ඉන්න බලා මේ මුොහොති සාමාන්‍යෙන් අපිට දැනන අපිට පිණෙන්ඩ තියෙන. මතුපිට බැලුුවම ප්‍රදර්ශනය වෙන පොදු මිලමට්ටම ඉලයාම මතුපිට උද්දමලේ. හැබේ මතුපිට උද්දමනය තුළ තිබෙනවා තාවකාලික මිලකම්පනයන්. ඒත් තව දිනකින් සතියකින් දෙකකි ඇතැම්විට මාසයක් දෙකක් වගේ කාලයක් ඇතුළත යතා තත්වයට පත්වෙන්න පුළුවන් ඒකන්නේ අඩුවන්න පුළුවන්. යම් විශේෂිත කාලවක්වානුවල සමාජ ආර්ථික පරිසරය තුළතිෙන මතුවෙන හදිසි විශේෂකම්පනයන්න තාවකාලික ිලකම්පනයන්න නිසා පොදු මිලමට්ටම ඊලයාමේ ප්‍රවණතා ඇත්තිේනෝ. නිරන්තරේම්ම සිදුවන පොරුද්දකට වගේ නිරන්තරම්ම සිදුවන මලවැඩිවීමකොත් තියෙනවා.ඒ නිරන්තරේම සිදුවන මිලවැඩිවීමට අමතරව අනුපේක්ෂිත තාවකාලික කම්පනයන් නිසා ක්ෂණිකෝ මලවැඩිවීම සිද වෙනවා හැබැයි වගේම ෂණිකව ඒ වැඩිවෙච්චිමිල නැවත යථතත්වයට පත්න්න පුළුවන් ඒන ස්තිලසාර තිලසාර ලෙසම නිරන්තරෙන්ම්ම සිදුවන නිරන්තරම සිදුවන මිලමට්ටම වැඩිවීමත් සමඟ තාාවකාලිකව සිදුවන කම්පනයන් හේතුවෙන් ඇතිවන විිමට්ටමත් දෙක එකට වෙලීගෙන ගිහාම. මේ ක්‍රියාවලි දෙකම සමස්ත ප්‍රතිඵලට අපි නවා. හෙඩලයින් ඉන්ෆලේෂන් මතපිට උද්ධමනය අවුරුද්දක් පාස සිරිතක් වචයෙන් පුරුද්ධක් වශයෙන් කෝමටත් අපට බලාපොරොත්වයන්න පුළුවන් බිලමටම වැඩවීම් තියෙනවා. ඊ අමතරව අනපේක්ෂිත ලෙස තාවකාලිකෝ සිදුවන තාවකාලික කම්පනයන් නිසා ඳළ ඇතිවන සැපවුම් කම්පනයන් සමාජාර්ථික මේ වශයෙන් සිදුවන විවිධ සමාජාර්ථික කම්පනයන් එක ශක් සප්ලයි ශක්ස් කිලකවා මේ සැපියවම් කම්පනන්ඩ් ඒම ශොක්ක එකක් එම කම්පනයක් හිීතුවෙන් තාවකාලිකව ඇතිවෙන උද්දමනයත් එ මේ දෙකම එකනක වෙලී පවතින විට සවස්ථ බලපෑමට අපි කීනවා මතුපිට උදමනය සමස්ථ බලපෑම මතුපිට උද්දමනේ දැ මොකක්දමි මූලික උද්දමනය කියන්නේතකොට ඔන්න බලමු අවශ්‍ය ප්‍රවේශය මම හරිර ගත්තා දැන් ඒක මතුපිට උද්දමන ගැන කියන මේ ටෙක්ස්ට එක හරි අපි කියවල බලමු පොද මලමට්ටමි සැබෑමිල ගණන්න ස මිලගණන් ඉියලයාම පෙන්නුම් කරන අනුපාතිකය තමයි මතුපිට උද්ධමනය. පොදු මිලමට්ටම සැබෑ මිලගණන් ඉයලයාම පෙන්නුම් කරෙන අනුපාතිකයයි මේ මනිනු ලබන්නේ පාරිමෝයික මිලදර්ශකයන්ගෙන් එමනං මිලදර්ශකයන් මගින් හිරදරව් කරන මතුපිටි පෙනෙන සාමාන්‍ය අපට දැරෙන කියවෙන ප්‍රකාශයට පත්වර ප්‍රසිද්ධ කරෙන. දර්ශක අංකමකින් කියවෙන යන් දෙල්ලද කාලයක් තුළ ආර්ථික සියලුම බාණ් හාසේවාවන් ඒ මිල කොතරම් ඒල ගොස්තිමියද යන්න දැනගත හැකි. ජීවනවීද මේ වෙනස්කම් පිරිමිුවලිස සාමාන ජනතාට වඩා ප්‍රයෝජනමන උද්ධමනයක් තමයි මේ මත් සුපිට උද්දමනින් කියවෙන්නේ ඊරඟටි බලමු මූලි ුද්දමනය කියැනම ක්ද. බාහිර ලෝකී සිදුවන වෙනස්කම් අපට පාලනි කරන්න බැරි ඇතැම්මිට අන්තර්ජාතික බලපෑ. බදු ප්‍රතිපත්තිී සිදුර වෙනස්කම් ඒවත්තාව කාලිකයි බාහිර ලෝකයේ සිදුනු වෙනස්කම් තාව කාලිකයි බදු ප්‍රතිපත්තිී සිදුරු වෙනස්කම් අයව ප්‍රතිපත්ති සමඟ නැවත වෙනස්වන්න පුළුවන්. මිලපාලනයන් ඇති කරන්න පුළුවන් මිලපාල්ලයන් අහෝසි කරන්න පුළුවන් ආරා බලශක්ති බිල ගණන් වල වෙනස්කම් ඒවා ඇතෙම් අවස්ථාවල හිගයක් මතුවෙච්චිකමං වැඩි වෙලා නැවත යථතත්වෙර පත්වෙලා මිලාපව් අඩුුවෙන්න්නත්පුළුවන් සැපයුම් කම්පන වැනි මෙන්න වචනේ තාවකාලික හිීතුූ නිසා. මටපිට උද්දමන අනුපාතයේ හටගන්නා චනනයන් බෑරකරමින් සකසනු ලබන උද්දමන අනුපාතය ලෝකේ බොහෝරටවල මු සම්පාදකයන් ල ප්‍රතිපති තිීණ ගණුලබන මූලික උන්දමන ප්‍රවණතාවයන් ගැනයි මෙතන කියවෙන් ඉමනං දෙම මේ පරිච්චය දෙකින් කියීවනද එක තැනකට වඩාත් සරලව ශංතිප්තිව ගේන්නං බලන්න අපි වෙනත් අවකාශයක් තෝරකම් හැබැයිට අවශ්‍යතරවම ඉස්සල මංගතින් තේරු වනාා නමුත් තවටික්කේ කියලදන්න ඕන කියනමට දෙදෙනවා මතුපිට උද්ධමනය තුළ බලපෑම් දෙකක් අන්තරගතයි එකක් තාවකාලිකව සිදුවන මිලකම්පනයන් වගේම ස්තිරසාර ලෙස නිරන්තරී සිදුවන කම්පනනුත් ඇතුළත් ර මතුපිට ද්මනය තියන මේ තාවකාලික කම්පනයන් බෑල කරලා අර තිරසා ලෙසුම ඇතිවෙන උද්දමනය ගණන කළොත් අන්න ඒකට අපි කියනවා මොකක්ද මූලික උද්දමනය. දැ රටක ප්‍රතිපත්තිමයේ තීරණ ගතයුත්තේ මේ තාවකාලික උද්දමනයන් තාවකාලික මලකම්පනයන් බෑරකරපු මූලික උද්දමනය සමඟට අවශ්‍ය පනිවිඩි ඒ එකකයි? ගත්ම පණිවිරේවෙන්න ගන්න මතුපිට උද්ධමනය නිමයි වැදගත්වෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයේදී මතපිට උද්දමනය තුළ තාව කාලික මිලකම්පනයන් ඇතුළත් ඒ මතුපිට උද්දමනී තුළ ඇතුළත් කාලික මලකම්පනයන් බෑර කළ පසු ඒ තාවකාලික කම්පනයන් හම කියපු බැහර කළ පසුඒවා නුසලකාහැරි විටක න්න අපට ලැබෙනවා මූලික උද්දමනය ම තරුගන ලේසිනං ගොඩක් වැල්වට අර වගේ සමහර සටහන් අපි කියවදදි බෑර කළ පසු ැබෙන මූලික උද්දමනය. අන්නේ මූලික උද්දමනය අනුව තමයි ආර්ථිකයක ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ. මොකද තාවකාලික මිලකම්පනයන් සැලකිල් අරගන ප්‍රතිපත්ති සකසකොරොත් ඒ ප්‍රතිපත්ති අසාර්ථකයි. මොකද අර සිදුවන් තාවකාලිකයින ඒවා මතුවෙනවා බෑරවෙනවා. එනවා යනවා. එම එන්න යන තාවකාලික සිදවීම් අප ඉස්තිර සාල්ලෙස රටක රජයක ආර්ථික ප්‍රතිපත්ති සම්පාදධනයේදී ඕනට වඩා ඒක තක්සේරු කරලා ඒක අවශෝෂණි කරගත්තුූත්, අර සකස්කරන ප්‍රතිපත්තිී වලින් බලාපරොත්තුවන අරමුණු සාක්ෂාත් කර ගැනීම. අසාර්ථකායි අි බලමු ඒ ගැන තවත් විස්තරාත්මකෝ කියනවා මෙන්න මේ විදියට. උද්මනයට හතු පැදිරිි කරෙන න්‍යායත්වක ප්‍රවේශයන් දෙකක්ත්තියනවා එතන පි නැවතත් මේක සාකච්ඡා කරනවා එකත් තමයි ඉල්ලුමෙන් ඇදන උද්ධමනය අනි පිරිවයින් සල්ලුවූ උද්ධමනය දැන් අර මතුපිට උද්දමනය හා මූලික උද්ධමනය අතර කීපු දේ බෙතෙන්ට සම්බන්ධ කරගන්න එප ඒ අපි එතනෙන් නතර කරමු එතනින් ඉවර කරන එතනින් කියවුණේ නැතම්මා තවත් වැඩිමනත් කියවෙන්නගේ ඉච්චරදුරයන් අවශ්‍ය වෙන්නේ අපීළඟ සෙක්්මටට එමු මතුපිට උද්දමනය කියන්නේ මිලදර්ශක අංකවලින් හෙළිදරව කෙරෙන උද්ධමනය ඒ තාවකාලික කම්පනයන් ස ඉස්තිරසාර්ල් ලෙසුම සිදුවන කම්පනයන් සියල් ඇතුළක් රටකාර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී වඩාබෙද ගත්වෙන්නේ අරත් තාවකාදිි මිලකම්පනයන් බෑර කල පසු ලැබෙන ස්තිර සාර් ලෙසුම මිලමට මේ ඇතිවන ප්‍රවණතාවේ සැබෑ ප්‍රවතාව මූලික උද්දමනය හරි අපිතනින් ඒකොටස පොඩ්ඩක් නිරාමයක් තිල ප්‍රශ්න සාකච්ඡා කරද්දි නැවතත්වේවා ඇදගන්න මතුකරගන්න බලාපොරොත්තුවෙන් අපි අන්දැන් ඊළඟදිසාාවට මෙද බල උද්ධමනය හේතුක ද්ධමනයක් ඇතිවියැකි හේතු ආර්ථික විද්‍යාව වැදගත් ප්‍රවේශයන් දෙකක් ඔස්තිි සාකච්චා කරනවා එකක් තමයි ඩිමාන්ුල් ඉලෂ ඉල්ලුමන් ඇඳුණු උද්ධමනය එතනතියන්නේ පුල්කා ට ඇදගන්නවාමිල අධි ඉල්ලුම් බලවේග විසින්. අනික එක පිරිවයන් සල් වූ උද්ධමනය ඒක අපි කියනවා සල්ලුවක් පුශ් එකක් කොස් ලෂ මේ ඉල්ලුමෙන් ඇදුන උද්දමනේදී වෙන්නේ අද ඉල්ලුම් තත්ත්වයක් හරහා පුදුමිල මට්ටම ඒලට ඇද ගැනීම. ිරිව තල්ල දමනින් වෙන්නේ නිෂ්පාදන පිරිවය වැඩිවීම. ඒ අමුදරව්ව මිලගණන් වැඩිවීම වෙන්න පුළුවන්. යෙදම් මොන වගේ හෝ අතරමේදේ දුම්වල මිලගණන වැඩිවෙන්න පුළුවන්. සේවා නියුක්තිය සම්බන්ධී ශ්‍රමේටක වන වැටුප් වැඩිවීම වෙන්න පුුවන්. පිරිවේ වැඩිවීම නිසා ලැබෙන ලාබතීරුව අඩුුවන්න කොට නිෂ්පාදකයෝ ඊළඟ වටේදී මිලගණන් වැඩි කරනවා. තමන්ගේ නිෂ්පාධතියන්නේ එතකට අපිකට කියනවා පිරිවෑෙන් තල් උද්බමනේ එකම අවස්ථාවක එකම මොහොතක මේ බලවේක දෙකම එකවර ක්‍රියාත්මොක වෙන්න පුළුවන් ඉල්ලුමෙන් ඇදන අතරම පිරිවෑන් තල්ලුවීමත් එතකොට මේ උද්දමනේ ඉතා සීග්‍රෙන් ඇතැන් විට අපි කියනවා වාමං සංකල්ප කියලා දෙන්නම් දඟර උද්ධමනේ සර්පිල උද්ධමනය කියලා. එකන වට ගණනාකින් බලමිලහිලා යනවා නැ ඒගෙන කතාකා නිස්සල්ලා ලුවෙන් ඇඳු ුද්මනය පිළිබඳ කෙටි හැඳිනීමක් බලාගම මෙන්න මේ පරිච්චේදය තුළින්. සැපියමට සාපේක්ෂම ඉල්ලුම වැඩිවීම නිසා සැපවීමට වඩා ඉල්ලුම වැඩී බාණ් හස්සේවාවල පුද මිලමට්ටම ඉයල යන බව ඉල්ලමෙන් ඇඳුණු උද්දමනනියා යන්නේ අදහස් වේ තේරනුයක. නම් සමස් ල්ලුමේ අතරෙක්තයක් නිසා පොදුමිළමට්ட்டுම ඉරයාම. සීමමිතබාන්්ඩ ප්‍රමාණයක් පසු පස හමයන අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් යනුවෙන් හැඳින් වෙන්නේ ද ඉල්ලුමෙන් ඇදනු උද්ධමනයයි අදල්ලම් කත්ත්වය. ඒ ඉල්ලුමෙන් ඇඳන උද්ධමනයට ප්‍රධානු ප්‍රවේශ දෙකක්තිය නො. එකක් මුදල් ප්‍රමාණවාදී විග්හය අනෙක කේන්සියානු න්‍යාය දැම්පොඩ. ව මතක් කිරීමක් කරන්නේ ඉදිරිදි කතා කරන්න නීවිත කොටස් මෙන්න බලන්න. අපට මේ පාඩ මේ තවත් ඉදිරියේ පරිච්ෂය දෙයක් කරන්න ඉඩකඩ තියෙනවා අවස්ථාව තියෙනවා අවශ්‍යතාවත් තිෙනු ඉඩකඩ අවශ්‍යතාව තියෙනවා දැන් අපි ඒකට ප්‍රවේශ් වීදයේ මම්මතින් කියල දෙන්න. අපි උද්ධමනය ගැන කතා කරා බලන් අවදමනය ගැන එකමෙක තරණ කිව්වේ. අවදමනය කියෙනෙක හඳුහා ගත්තා වචනය නිර් වචනය කරා එතරිකිවරයි. උද්දමනේ ගැන අපිට පුන පුනා කියන්න සිද්ධ වෙනවා. නා එනවා උද්දමනයේ සංකල්ප එමනං උද්දමනය කියලා කිව්වේ. සාමාන්‍ය මිලමටම පොදු මිමට්ටම අකණ්ඩම ඉහලයාමේ ප්‍රමණතාවේ. අප ි ගන කතා කරනද මතකදර නිරපේක්ෂ මිල ගැන කතා කර සාපේක්ෂ මිලගැන කතා කරා Appleල් ගෙඩියක බිලි පටං අරං දෙලුම් ගෙඩියක මිත් ගැන කතා කරලා ඇල් සාහ දෙලුම්වල මිලාතර අනුපාතය කතා කරලා. සාමාන්‍ය මිලත් කතා කරලා. සාමාන්‍ය මිලමට්ටමි ප්‍රණතාවය එතනින් එයාට මිලදර්ශක පාරිබූයික මලදර්ශක නිිෂ්පාදකයාගේ මලදර්ශ ගම්ම මිලදර්ශක උත්සේ. ්‍ර ංකාව මිදර්ශකෝල ඉතිහාසය කොළම පාරිභෝයික දසමසී පනස් දෙක කොළම පහරිභූයික දෙදස් දහතුන ඉට පස්සෙ අපි කතා කරා නිලමිලදර්ශකය ජාතික පාරිභූයික විිල්දර්ශකය ඉතනින් එයාට අපිට අහන්නම ලැබුණේ උද්දමනී උද්දමනී උද්ධමන උද්ධමනයේ නිරුද්ධමනී එක විටික විතරක් අපි අවධමනය කතා කරා ඉන් පස්ස අපිටවා හෙඩලයින් ඉන්ේෂන් මතුපිට උද්ධමනය සහ මූලික උද්දමනය දැන් අපිට මේ උද්ධමනේ ඇතිවෙන ආර්ථික විද්‍යා න්‍යාය නොස්සේ එක ප්‍රවශයක් තමයි ඩිමාර්ඩ පුල් ඉන්ෆලේෂන් ඉල්ලුමින් ඇදුන උද්දමනේ අනික කොස්ට පෂ් ඉන්ෆලේෂන් සැපමෙන් පිරිවයිෙන් තල්ලු උද්දමනේ මේ දෙකින් ඉල්ලුමෙන් ඇඳන ුද්දමනය පිරිබඳ ඔබට විශයහින්දේශී මේ ප්‍රවේශ දෙකෙම් ඉගරගන්න සිද්ධෙනවා එකක් මේ මොහොතකට කලින්මම් පෙන්න පවිදී මුදල් ප්‍රමාණවාදී විග්‍රාය Quanොන්ටතරි මන වයිතා විස්තරාත්මකව කියලා දෙන්නට ඕන මුදල් ප්‍රමාණවාදී විග්‍රාය නික කේන්සිියන විග්‍රාය බලන්න කන්ස් එතැන්ටත් එන ලස්සන. ජෝ මනාඩ කේන්ස්. පස්ස අපට කතාකාරන්නේ මිට වෙනවා පිරිවයන් තල් උද්දමනේ ඒ සම්බන්ධයෙන් අපිට තියනවා ප්‍රස්ථාර සටහන් යම්කිසි විදිමත් ක්‍රමයකට ගුණු කරපු විභාගිදී වූවා අඳින්න සිද්ධ වෙන. ඔයාට මදගයි මේ විශේදේශයේ මූලික කොටස් අර විෂය පරිචි අපි කියල දෙෙද්දී ප්‍රස්ථාර සටහන්ගන විශේෂයම සඳහන් වුණනා මන්දෙන් ඉදිරීදිවාට ඉල්ලුමෙන් ඇඳුණු උද්දමනයැයි පිළිවෙන් තල්ල දමනය ගැන උගන්නන්න නේමිත කොටස් පෙළමඳ පොඩි හැඳින්වීමක් මූලික හුරුවක් පෙරහුරුවක් දෙන්නයි හදන්නේ හොඳින් බලාග. බිමාන්් පුල් ඉල්ලුමෙන් ඇදනු උද්දමනය. පොඩ්ඩක් අපි මේ සේරුමාරු කර ගනිමු ඉන්න. ඉල්ලුමෙන් ඇදු උද්දමනය අනි පිරිවයින් තල්ලූ උද්දමනයල මොකදදම ඉල්ම ඇදු ුද්දමනය කියවෙන්න හෙර එකත්ම තියාගෙන අපි පංචි ප්‍රස්ථාරකට අවශ්‍ය ප්‍රවේශය මෙතන හදාගනින් මෙන්න බලා සැපයුම එක්තරා සීමාවක් දක්වා වරදිනය වුනයින් පස්සේ. බොහෝ විටුවේ කුෂිකාර්මික බාණ්ඩ වගේ දෙවල්වල. ඉන් එහාට තවත් සැපවිීම වැඩි කරන්න බෑ. පූර්ණ සිවා නයුක්්ති මට්ටමට පත්තුුනම් පස්සේ මෙන්න මේ විදියට සැපයුම් වක්‍රේ හැසේරීම් රටාවගෙන අපි කියල දෙන්න නියවිතයි. ඉල්ලුමෙන් ඇදනු උද්ධමනේදී මීතියෙන්න්නේ සැපයුම. යම් සීමාවකදී යාට පීනවා සැපීම වැඩිවෙලා වැඩිවෙලා ඉක්තරා කළමකටාවයි පස්සේ තවදුරටත් සැපීම වැඩිවෙන්න නෑ හැබැයි. පාරිභූකයකින් පැත්තිෙන් ඉල්ලුම පැත්තිම් බලද්දී මේ විදිී අත්දැකීමක් තීයට පුළුවන්. ඉල්ලුම ක්‍රම ක්‍රමෙන් වැඩි වෙන ක නම් වශයෙන් පෙන්නන්න උසා කරන්නේ නෑ ඉමේච්චක විතරයි පෙන්නන්නේ ඊලඟ පරිච්චේදී මේ කී ඇද ගන්න හොදටම විස්තරාත්මක කියලදන්න එකට පෙරහුරුවක් මේ දැ ඉල්ලම වැඩිවෙන්න 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 සැපියමම වැඩිවේගෙන ඇල්ල යම් සීමාවක නැවතුනයි පස්සේ ඕකයි අපිගෙන ගන්නනීමත රටාව ඔන්න බලන්න මේ පැත්තින් මිලට මොකද වෙන්න කිය හරිට ැදර පෙන්න්නන්න මෙන්න මිලට සිද්ධ වෙනදී. පැවති මිල ක්‍රමක්‍රමයෙන් ඊලට යනවා. දැම්මි මිල ඊලට ඇදෙන්නේ මේ මිල ඉලට ඇදෙන්නේ. මේ ඉල්ලුම වැඩිවීමේ හේතුවෙන් සැපයුමට සාපේක්ෂුව සැපයුම ඉවාගිය සැපුම ඉක්මවාගිය බාණ්ඩ ස්වල්පයක් පසු පස අධිකතර වූ ඉල්ලුමක් හමයාම නිසා අන්න මිලමටම සීග්‍රී් ඉහට යනවා. ඉල්ලුමෙන් ඇදුණු. ඊට පරස් පරරූප සටනක් තමයි පිරිවෑ තල්ලූරු ප්‍රස්ථාරයක් අපිට අඳන්න වෙන්. ඒක තින්නමින්න ීම දෙයා. එතනද ඉල්ලුම්වක්්‍රියයක් අපි සාමාන්‍ය විදියට ඉල්ලුම නිසොල්මන ඉන්නවා. මින්න සැපයුම මේවලා. වැඩි නිෂ්පාදන පිරිිවෑ වැඩිවීම සැපවුම් පාර්ශිවේ තිවන කම්පනය නිසා සැපියවක්්‍රේ වහමට විතැගෙන එකන සැපියුම අඩු වෙනවා එසේ සැපියුම අඩුුවෙන තරමටට පැහැදිලිව පේනවා මිලමොකද වෙන්නේ ඔන්න ක්‍රමයිෙන් ඒරට යනවා එක තල්ලුවක් පුෂ්්‍ය එකක් තල්ලවාක මෙතනත් ල වැඩ මෙතනත් මල වැඩිුුණා හැබැයි සිද්ධි දෙක ප්‍රවේශදයකින්. එකක් ඉල්ලුම් පාර්ශ්වී ඉල්ලමෙන්යදුනා නිිමාන්් පුල් සැපවුම් පාර්ශ්වී පිරිවෑන් තල්ලුුණ කොස්ට පොෂ් මේ දෙකෙම්ම අවසාන්‍ය මොකක්දඋනේ බඩුමිල වැඩිවුණා. මිලමට්ටම ඉහලයාමේ ප්‍රවණතාවය. ලු ඇදුනු හෝ පිරිවෑන් තල්ලූ කවර ප්‍රවේශයක්තුළොහෝ එක වරම මේ බලවීක දෙකම ක්‍රියාත්මක වෙන්නත් බැරිනෑ එමනොත් වට ගණනාවකින් උද්දමනේ සර්පිල් උද්දමන සර්පි සර්පිලාකාර උද්දමන දගර උද්දමනය කියලා එක හාමුදුන්නෝ අපි ඊළඟ පරිච්චේදේදීසීලු කරුු හොින් පැදිලි කර ගනිමු එතනති නැවතාත් මතුපිට උද්දමනය මුලික ුද්දමනය. ඉල්ලිමෙන් ඇදන උද්ධමනේ පිරිවැයින් තල්ල උද්දමනයේ සමගම තවත් දඟර උද්දමනේ අතයුද්ධමන ජවන උද්දමනේ වැනි සංකල්පකීපයක් සමඟ උද්ධමනේ ප්‍රතිවිපාකකහමද සමාජයේ වියධ පිරිස්සුල්ට බලපාන්නේ ඔබ වැනි හිිශ්්‍යයන්ටකෝමද අප වැනි ගුරුන්ටකෝමද හද සේවකැන්ටකෝමද විශල්ලෑදෑමලබන ව්‍යාපාරරිකැන්්ටකෝමද උද්දමනේදී පවා ඇතැම්විට වෙස්වලාෑගත්තු ආශිරවාදයක වාසිිලබන විශල්ලාාදෑම පුද්ගලයොත්තෙන්වා ඒගෙනැත් හඳුන ගනිමු ඒමනන් දවියපුතේ අපි මෙතක නවතිමූ නැවත මනගෑමූ එතෙක් ඔබට චය.